Dei corruzzato. Dei mevlabhya pisyama dinama bhavana manasikarya karannai sudanam venni api ude hita ekten karaganna samatha vasen api bhavana kara samadhiyak athi karagena api puluwan tarang hita me vipassanawatai harawanna thoni මොකද ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නයි අපි විපස්සනා භාවනා කරන්නේ. මේ කය සම්බන්ධව අපිට යථා තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් මේ විපස්සනාව තුළින්. දැන් කය කියනකොට අපිට නිතරම නිත්‍ය දෙයක් හැටියට තමා අයත් දෙයක් හැටියට අපිට වැටහෙන්නේ අපිට පේන්නේ අපි බලලා තියෙන කය දිහා ඒ විදිහටයි. ඉතින් දැන් අපි මේ කය දිහා මේ කැත්ත ස්වභාව විමසා බලනවා කය කියන්නේ කුමක් නිසාද මේ කය පවතින්නේ කය ක්‍රියාත්මක වෙන්නේ කුමක් නිසාද කයට දේවල් දැනෙන්නේ කුමක් නිසාද කියන එක අපි විමසා බැලීම මේ විපස්සනා භාවනා තුළින් කරනවා පස්සනා කියන්නේ බලනවටයි විපස්සනා කියලා කියන්නේ ජීවිතයේ ඇත්ත ස්වභාවය දිහා බලන එක මේ කයේ ඇත්ත ස්වභාවය කොහොමද මේ කය පවතින්නේ කොහොමද මේ කයේ කයට දේවල් දැනෙන්නේ කයේ ක්‍රියාකාරීත්වයන් සිදුවෙන්නේ කියන මෙන්න මේ කාරණේ අපිට නුවණින් විමසා බැලීම අපි විපස්සනා භාවනාවෙන් කරන්නේ තුඩ කය අනේ හේතු සහගතවයි හටගන්නේ පවතින්නේ ක්‍රියාත්මක වෙන්නේ හේතු නැතිව මේ කයේ පැවැත්ම ක්‍රියාකාරීත්වයන් දැනීම සියල්ලම නැති වෙලා යනවා ඉතින් ඒ විදිහට මේ කයේ තියෙන මේ ඇත්ත ස්වභාවය පිළිබඳව සිහිය පිහිටුවා ගැනීමට දැන් අපිට හැකියාව තියෙනවා ඒ නිසා සිහිය පිහිටුවා ගන්න ඒ ඇත්ත ස්වභාවය අපි නුවණින් විමසා බලමු මේ කය කුමක් නිසාද හටගත්තේ ඒ වගේම මේ කයේ නැතිවීම කුමක් නැතිවීමෙන්ද කයේ නැතිවීම තියෙන්නේ ඒ වගේම කය හටගන්නේ කුමක් නිසාද කය නැති වෙන්නේ කුමක් නිසාද කියන මේ හේතුඵල ධර්ම කය සම්බන්ධව අපි නුවණින් විමසා බලමු හොඳයි කවුරුත් තමන් ඉන්න ඉරියව්වට හොඳට සිත පිහිටුවා ගන්න කය ඉර්ජුව තබා ගන්න ඉඳගෙන ඉන්නේ ඉරියව්වට සිහි පිටුවාගෙන මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා හොඳට සිහි කරන්න මම මේ ඉඳගත්තේ භාවනා කරන්න භාවනා කිරීමෙන් මට සිතක් සාන්තියක් සැනසෙල්ලක් ඇති වෙනවා ජීවිතේ දුක් කරදර පිරීලා නැති වෙලා කායිකවත් මානසිකවත් විශාල සහනයක් සැනසෙල්ලක් මේ භාවනාව තුළින් සිද්ධ වෙනවා ඒ නිසා මම හොඳ සිහි කල්පනාවෙන් මේ භාවනාව කරනවා පළමුවෙන්ම මේ කය තුල අපේ සිහිය පිහිටුවා ගනිමු හොඳට තමන්ගේ කය සිහිය පිහිටුවාගෙන මේ කායික ස්වභාවය පිළිබඳව සිත සිහිය පිහිටුව ගන්න මේ කයේ ඇට සැකිල්ලක් තියෙන්නේ 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 මේ කයේ ඇට සැකිල්ලක් තියෙන්නේ
හොඳට අර්ථය ඇති කරගන්න මේ කය කියනකොට ඉන්නේරියව දිහා හොඳට බලන්න ඇට සැකිල්ලක් තියෙන්නේ කියලා බාහිරව දැක්ක ඒ ඇට සැකිල්ලක ස්වභාවය තමන්ගේ කය දිහා බලන්න මේ කය ඇට සැකිල්ලක් තියෙන්නේ අර්ථය තමන්ගේ නුවණින් බලන්න මේ කය කියනකොට ඉන්න ඉරියව්ව දිහා හොඳට මනසින් දකින්න ඇට සැකිල්ලක් තියෙන කියනකොට බාහිරව දැක්ක ඇට සැකිල්ලක ස්වභාවයෙන් කය දිහාත් බලන්න සහිතකයේ අපි දැන් සිහි පිහිටුව ගත්ත කය තුළට එතට බලන්නම අපි සිහි පිහිටුව ගන්නම කය කුමක් නිසාදමීක පවතින්නේ කුමක් නිසාදමීක හටගන්න කයට දේවල් දැනින් කය ක්‍යාත්මක වෙන්නේ කුමක් නිසාද අපි මම කියලා මගේ කියලා මට අයිති කියලා හිතුවට මේක කුමක් නිසාද මේ කයි මේ පැවැත්ම ක්‍රියාකාරීත්වයන් තියෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන හේතු නිසා හටගත් එක කය කියන්නේ ආහාර හට ගැනීමෙන් තමයි මේ කය හටගන්නේ ආහාර කියනකොට මේ සතරාකාර ආහාර සතරාකාර ආහාර නිසා මේ කය පවතින්නේ කියන ඒ දැනුමයි ඇති කර ගන්න ඕනේ
චතරාකාරාහාර නිසා කයේ පැවැත්මේ ක්‍රියාකාරීත්වයක් ඒ වගේ කයට දෙයක් දැනෙනවා නම් ආහාර හට ගැනීමෙන් තමයි මේ කයේ ඒ ස්වභාවයන් හටගන්නේ ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ හොඳට අර්ථය අවබෝධ කරගන්න සතරාකාර ආහාර නිසා තමයි කයේ පැවැත්ම ක්‍රියාකාරීත්වයන් දැනීම් හටගන්නේ ආහාර හට ගැනීමෙන් මේ කය 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 හටගන්නේ හට ගැනීමෙනුයි මේ කය හටගන්නේ ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ සතරාකාර ආහාරයන් නිසායි කයේ පැවැත්ම ක්‍රියාකාරීත්වයන් දැනීම් හටගන්නේ හොඳට අර්ථය අවබෝධ කරගන්න ඒ වගේම ආහාර නැතිවීමෙන් ඒ කයේ හටගැනීම කයේ පැවැත්ම ක්‍රියාකාරීත්වයන් නැති වෙලා යනවා ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යනවා ආහාර නැතිවීමෙන් කයේ පැවැත්ම කයට යමක් දැනුණා නම් ඒ දැනීම් ක්‍රියාකාරීත්වයන් ආහාර නැතිවීමත් එක්ක නැති වෙලා යනවා ආහාර නැතිවීමෙන් මේ කය නැතිවෙන්නේ හොඳට අර්ථය අවබෝධ කරගන්න මේ මානසිකාරයත් එක්ක ආහාර නැතිවීමෙන් කය ක්‍රියාකාරීත්වයක් දැනීම් සියල්ලම නැති වෙලා යනවා ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යනවා ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යනවා ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යනවා දැන් හේතු දෙකම විමසා බලන්න ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්න ආහාර නැතිවීමෙන් නැති වෙලා යනවා කයි පැවැත්ම ක්‍රියාකාරීත්වයන් දැනීම් ආහාර හටගත්තොත් හටගන්නෝ ඒ නැතිවීමෙන් නැති වෙලා යනවා හේතු හට ගැනීමෙන් හටගන්නෝ හේතු නැතිවීම නැති වෙනවා එතකොට මේ කය නිත්‍ය ස්වභාවයක් නෑ නිතරම වෙනස් වෙන එකක්
ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීමෙන් නැති වෙලා යන. ආහාර හට ගැනීමෙන් හට ගන්නවා. ආහාර නැතිවීමෙන් නැති වෙලා යනවා. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්නවා. ආහාර නැතිවීමෙන් නැති වෙලා යන හොඳට අර්ථය මේ මනසිකාරයත් එක්ක අවබෝධ කරගන්න. සතරාකාර ආහාර හටගත්තොත් කයි පැවැත්ම ක්‍රියාකාරීත්වයන් තියෙනවා. ඒ සතරාකාර ආහාර නැති වුණොත් කයි පැවැත්ම ක්‍රියාකාරීත්වයන් නැති වෙලා යනවා. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීමෙන් නැති වෙලා යන. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යන. හේතු හට ගැනීමෙන් හට ගන්නවා. ඒ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. හට ගැනීමක් නැතිවීමක් මේ කයේ තියෙන. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීමෙන් නැති වෙලා යන. හොඳට අර්ථය අවබෝධ කරගන්න මනසිකාරයත් එක්ක. ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ. ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යන. කය පැවැත්ම ක්‍රියාකාරීත්වයක්. කයට දැනෙන දේවල් ආහාර හටගත්තොත් හටගන්නවා. ඒ හටගත් ස්වභාවය ආහාර නැතිවීමත් එක්ක කයට දැනෙන දැනීම් කය ක්‍රියාකාරීත්වයක් නැති වෙලා යන. හොඳට අර්ථය තමන්ගේ නුවණින් අවබෝධ කරගන්න. මේ මානසිකාරයත් එක්ක ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීමෙන් නැති වෙලා. එතකොට වෙනස් වෙලා යන අනිත්‍ය ධර්මයේ කය කියන්නේ. ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්න. ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යන. ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ. ආහාර නැතිවීමෙන් නැති වෙලා යන. හොඳට අර්ථය අවබෝධ කරගන්න. හේතු හට ගැනීමෙන් හට ගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙලා යන. එතකොට
මෙතන හේතුඵල ධර්මත අයත් කයක් පවතින්නේ ඒ නිසා මේක අනිත්‍යයි ආහාර හට ගැනීම නිමී පය හට ගන්න ආහාර නැතිවීමෙන් නැති වෙලාය ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ ආහාර නැතිවීමෙන් නැති වෙලා යන අර්ථය හොඳට අවබෝධ කරගන්න සතරාකාර ආහාර නිසායි කය පැවැත්මක ආකාරිත්වයන් තියෙන්නේ ඒ ආහාර නැතිවීමෙන් කයි සීලු ක්‍රියාකාරීත්වයෙන් දැනීම නැතිවෙලා හේතු හට ගැනීමෙන් හට ගන්නෝ හේතු නැතිවීමෙන් නැතිවෙලා යන අයිතිත්වයක් මේ කය තුළ පාලනය කිරීම හැකියාවක් නැහැ හේතු හටගත්තුත් හට ගන්නෝ හේතු නැතිවීමෙන් නැතිවෙලා යන කය කියන්නේ හේතුඵල ධර්මයට අයත් දෙයක් ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ ආහාර නැතිවීමෙන් නැති වෙලා දේට අර්ථය අවබෝධ කරගන්න මේ සිහි කිරීමත් සමග ආහාර නැමති හේතුවෙන් මේ කය හටගන්නවා ඒ හේතු නැතිවීමෙන් නැති වෙලා සතරාකාර ආහාර කබලින්ක ආහාර පස්ස මනෝ සංචේතන විඥාන කියන සතරාකාර ආහාර ආහාර හට ගැනීම මේ කය හටගන්නේ ආහාර නැතිවීම මේ කය නැතිවීම ආහාර හට ගැනීම මේ කය හටගන්නේ ආහාර නැතිවීම මේ කය නැතිවෙලා ආහාර හට ගැනීම මේ කය හටගන්නේ ආහාර නැතිවීම මේ කය නැතිවෙලා යන ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ ආහාර නැතිවීමෙන් නැති වෙලා යනවා හොඳට මේ සිහි කිරීමත් එක්ක අර්ථය අවබෝධ කරගන්න කයේ මේ පැවතීම කයට දේවල් දැනෙනකොට කය ක්‍රියාත්මක වෙනකොට මේ ආහාර හට ගැනීමෙන් තමයි සිද්ධ වෙන්නේ ඒ ආහාර නැතිවීම සමග කයේ ප්‍රමත්ම ක්‍රියාකාරීත්වයෙන් දැනීම නැති වෙලා යන හේතු හට ගැනීමෙන් හට ගන්නෝ හේතු නැතිවීමෙන් නැති වෙලා යන කය කියන්නේ හේතුඵල ධර්මයට අයත් එකක් කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන් හොඳට මේ
හේතු පරධාම විමසා බලන්න. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්නේ. ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යන. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීම නැති වෙනවා. හොඳට සිහි කිරීමත් එක්ක අර්ථය හොඳට අවබෝධ කර ගන්න. කය කියන්නේ සතර ආහාර නිසා පවතින එකක්. ඒ ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යන එකක්. කයේ පැවැත්ම ක්‍රියාකාරීත්වයෙන් දැනීම ඔක්කොම එහෙමයි. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්නේ. ආහාර නැතිවීම නැති වෙලා යනවා. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙනවා. හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙලා යන. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්න. ආහාර නැතිවීමෙන් මේ කය නැති වෙනවා. දිගටම මේ විදිහට සිහි කරන්ද අර්ථය හොඳට අවබෝධ කරගන්න. කය කියන්නේ සතරාකාර ආහාරයන් නිසා හටගෙන නැති වෙලා යන අනිත්‍ය ධර්මය. ආහාර හට ගැනීමෙන් මේ කය හටගන්නේ. ආහාර නැතිවීමෙන් නැති වෙලා යන. ආහාර හට ගැනීමෙන් හට ගන්නෝ මේක. ආහාර නැතිවීමෙන් නැති වෙලා යන. හොඳට දිගටම මේ විදිහට කවුරුත් කරන්නේ.